නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. සිංහල බෞද්ධ වංශකතාවේ බුදුරජාණන් වහන්සේට දෙව්දත්තය හිටියා. බුදුහාමුදුරුවන්ට හැමදාම අපි දන්නවා බුදුන් වහන්සේ මොන දේ කරන්න ගියත් හැම වෙලේම දෙව්දත් හරස් වෙලා බුදුන් වහන්සේට අපහාස කරලා ගල් පෙරලලා මේ වගේ දෙයක් කරපු කෙනෙක් තමයි දෙව්දත්. බුදුහාමුදුරන්ට දේවදත්තය හිටියා වගේ තමයි මහා සංඝරත්නයට පින්සිරි මංගල. මහා සංඝරත්නය කොයි වෙලාවෙද දකින්නේ? දකින දකින වෙලාවට හරියට නයාට අඳුකොළ පේනවා වගේ මහා සංඝරත්නයට මේ රටේ හැම වෙලේම අපහාස කරන ස්වභාවයක් තමයි ඔහුගේ අපි දකින්නේ. මන්ද නැ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන්නේ? මේ රටේ සිංහල බෞද්ධ කමට නිගා කරමින් මෙරටේ ගෞරවනීය ත්‍රෛනිකායක ඇතුළු මහානායක හිමිවරුන් ඇතුළු මෙරටේ මහා සංඝරත්නයට නොයෙකුත් දිය කරපු ප්‍රකාශය අපි විශේෂයෙන්ම මහජන නියෝජිතයෝ හැටියට තරයේ හෙලා දකිමු. පින්සිරි මංගලගේ මේ ප්‍රකාශය තරයේ හෙලා දකිමු. අපි අහලා තියෙනවා ඉතිහාසයේ බෞද්ධ කතාවල මේ වගේ බෞද්ධ කමට යම් යම් අගෞරව කරමින් බෞද්ධ කමට නිගා කරපු යම් යම් නිගණ්ඨයෝ ගැන ඉතිහාසයේ අහලා තියෙනවා. ඒ නිගණ්ඨයන්ට අපි අහලා තිනෝ ඒ ජාතක කතාවලම සමහර අය පොළොව පලාගෙන ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව බෞද්ධ කමට මේ සම්පූර්ණම නිගා කරන්නේ. අපි පැහැදිලිව කියනවා අද සමගි ජන බලවේගය සජිත් ප්‍රනන්ද මහත්තයාගේ මේ සමගි ජන බලවේගයේ දැන් ප්‍රබල දේශපාලන ධාරාවක් තමයි මංගල සමරවීර. ඒතර මංගල සමරවීර මේ බෞද්ධකමට මේ නිගා කරන දිහා බලනකොට මේකද සජිත් ප්‍රේමදාසලගේ දේශපාලන ක්‍රියාවලියේ තියෙන්නේ.